අයිබෝවන් සුභ මධ්‍ය අනක් උබස්වාධීින් රූපහනි මධ්‍යහන පර්ත්විකාශය සමකින් මුලින් අවධහනය ප්‍රතිී සිරස් තල වෙත. දහසේවන කොරෝණ මරණයත් වාර්තාවෙෙද්දී. ඊ ඒෙදිනේ කොරෝනා රෝගීන් තුන්සිය පනස් එකකුත් හඳුනා ගැනේ. පොලිස් බල ප්‍රදේශ හැටහතරේ නිරෝධහයන ඇදිරිය තබින්ම ක්‍රාත්මකයි පොලිස් ප්‍රකාශික කියයි. පාලිමේන්තුවේ විෂබීජ නසන්න අදත් හෙටත් පාර්ලිමේන්තුව සම්පූර්ණයෙන් වැසේ. විස්සට මනාපයදුන්නේ වටේ අනාගතය ගැන හිතලයි සජභ මන්ත්‍රණී දයනා කියයි. කොරෝනාව ඉහලයයි ස්පාට්ඥය හදිසි තප්වයක් ප්‍රකාශයට පත්කරයි. මොලින්ම දේශය පුවත්. ගම්පහා දිස්ට්‍රික්කේ අ්‍යවශ්‍ය බහන්ඩ අලිවිතරන වෙනදසැල් අද උදෑස්සන අටේ සිට රත්‍රී දහයි වනතෙක් වි්‍යෘතව තැබෙනවා. මෙවනවිට පොලිස් බල ප්‍රදේශ හැටහතරකට නිරෝධයන ඇදිරි නීතිය පනවා ඇති බැවින් ඊට අනුකූලව කටයුතු කරන ලෙසයි, පොලිස් මාධි ප්‍රකාශක නියෝජ පොලිස්පති අජිත් රෝහණ මහතා ඉල්ලා සිටින්නේ. නිරෝදායන ඇදිරි නීතිය මේ වන විට පොලිස් බල ප්‍රදේශ, හැට හතර කාශ්්‍රිතව ක්‍රියාත්මක වෙන එම පොලිස් බල ප්‍රදේශ වන්නේ ගම් පා දිෂටික, පොලිස් බල ප්‍රදේශ තිස් සතක් කුලයාාපිටිය පොලස් බලප්‍රදේශ පහ. කොළොම නගරයේ පොිස් බලප්‍රදේශ පහළොවක් අළතර ප්‍රදේශ පොලි බලපදේශ තුනක්සාහ ොඹට තදසන්න වැලිකඩ වැල්ලම්පිටිය මුල්ලේරය අවසා ගොතතුුව යන්න පොලිස් බලප්‍රදේශයි මේ පොලිස් බලපදේශවල ඇ සම්පූර්ණයෙන්ම සංචරණය සීම වෙන විශේෂ අවස්ථාවන්යටේ පමණක් අත්‍යවශ සේවාවන් හැරෙන්ට වෙනක් සේවාන් පාත්වාගෙනට හැකියාවක් ලැබෙන්න්නේ ගම්පාදදිශ්්‍රික්කේ අදදිනේදී උදේසන අටේඉන්ද රාත්‍රී දයදක්වා කාලේ තුළ. අත්‍යවශ්‍ය ආහාරද්‍රව්‍ය අවෂ්‍යධ වෙන සැල් යෘත්ත කිරීමට අවස්ථාවල බලදිලති න. ඒවාගේම බැංකු යෘත්ත රීමට අවස්ථාවල බාදිලති නවා. පරිභෝක සේවා ලබාගන්නේ යන ගම්පා ප්‍රදේශී ජනතාවගෙන්න්න පිල්ලනවා. සැමවිටම දුරස්තභාවය නැමති සංකල්පයට ගරු කරලා කටයුතු කරන්න සැමවිටම මුහුණආවරණයක් පලදින්න. උසස් පෙල විභාගේයට පිීසිටන සිසුන්ට සීමාවන් කිසිසේත් බලපාන්නනෑඒ වගේ මුසස් පෙළ විාගේ කාර්මණ්ලවලටත් ඇදිනීති සීමාවන් බලපාන්න ප්‍රවාහන පද්ධතියක ඒන්දස්ථාන වන්නේ කොට දුම්රිය පොල්ල පිටකොටු බස්නැවතු පොල දෙම ප්‍රදශවල ඇදිර්නීතිය ක්‍රියාත්මක වන නිසා වාහන ගමනා ගමනය වගේ සංචරණයක් සීමාවෙනවා නමු තඒ ප්‍රදේශ හරහා යම්මාආකාරයක වාහනයක් ගමන් කිරීමට හැකියාව තිබුණත් වාහන නැවැත්වීමට මගින් නංවාගැනීමට මගින් බැස්වීම හැකිිය. කොෝන වෛරිස ්‍යපතිය හේතුවෙන් කොළට පැමිණෙන සියලු දුරකමන් බස්සේවා දාවන නැවත දනුන් දෙනරු අහිිටවීමට පියවරක් නැෙනවා ොද සත ඉටී නක්ගන්න පඩිර මතරග . රෝදායන ඇද නීත ක්‍රියාත්මක වන්න ගම්පාදි ශ්‍රික්කේ ජනතාවට අ්‍යවශ බා්ඩ මිති කෙනිික්ඳ හ මෙවැනි විටවස්ථාව ලබාදී ඇති අතර. ජනතාව නිරෝධාන නීති උල්ලගනය වන ආකාරීෙන් ක්‍රියා කරන අයිරුද අප කැමරාකාච්චේයට හසපුනා. . <Fish suks incarcerated> අතර ගත වූ පෑවි හතර තුළ නිරෝධයන ඇදනීතිය උල්ලඟගන කිරීම හෙතුවන් පුන්කලින් අතරැකොට ගැමි සම්බන්ධින්ද පොලිස් මාධ්‍ය ප්‍රශක නිියෝච්ච පොලිපති අජි ්‍රරෝණමතා අදහස් පල් කලා පසුගේ පෑවිෂ්‍යාතරක කාලය තුළ නිරෝදායන ඇදිරණීතිය සහ සෞඛ්‍ය රෙගුලාසි කටකරපුයි එකසිය පනස් දෙකක් අ අඩගට ගෙන තිබෙනවා. වාහන දාසයක් පලිස්පාරයට ගෙන තිබෙනවා ඒය අධි කරණ දිරිපත්්කිරීමට අපි බලාපොරොත් වෙන. නිරෝධයන ඇධරනීතිය පැනවූ දිනී සිට මේ දක්වා කාලේ තුළ පුද්ගලින්න් එදා සහත්්‍ය හයදනෙ අඩගෝට ගෙන තිබෙනවා. වාහන එකසිය පනස් සහයක් පොලිස්්පාරයට ගෙන තිබෙනවා. මෙරට දහසේ වන COොVවිD-19 මරණය ඊඒ රාත්‍රියයේ වාර්තා වනා. ජාකරෝහලේ ැඩිසත්කාරයක ප්‍රතිකාර ලබ මින්ස් සිටි අවුරදු හැත්තැවක පපුද්ගලෙකුයි මෙසේ වෛරසය ආසාධනයවි මෙහේතුවෙන් මරණයට පත්තුනේ. මෙ අතර අද උදෑසන වන විට ශ්‍රුලංකාාවෙන් COොVID-19 ආසාධිත පුද්ගලින් තුන් සය පනස් එක් දෙනෙකු හඳනාගේ නැති බව COොVID-19 පැතිීම වැලැක්වීම ජ්‍රාතික ක්‍රයන් විත මධ්‍යස්ථානය සඳහන් කරනවා. ඇැ ීම හෙත්ව ඇ ිය ු ත් ේ හල සංක ල හෙතුව වයි ෞ න්ශ පවසන්නේ. හොක බට තහරු යි වසන්ගරක විද්‍යායක ප්‍රධනනි ශෂක්ෂය වද සදත් සම මතා පකාශ කලින්. ඔහු ජතිතකරහල්ට ඇතුළත් කර තිබුණේ විසබිජක් ලේතුල්ට ඇතුළුවීම නිසා ඇතිවේචා සාධිත තත්ත්යක් හේතුවෙන් පිටමත්ම සාධ්‍යතත්වයෙන් ඔහුගේ සර්සන පද්ධතියත් ආබාධයක් තිබිචක්ෂ නිසා පිසය පරීක්ෂණයක් කිරීම කටයුතු කර තිබුණ එයින් ඔහු කොවිද්්‍යානය රෝගේ පවට හඳුනගන්න ලබවා. මේ අස්ථාවනවිට රටත්පුරාම පිීසිය පරිීක්ෂණ, අශ්‍ය විදියට උපරම මන්ටමින් සිදු කරනවා. මේවස්ථ අපේ ප්‍රධානම ඉලක්කේ වන්නේ සවලුම රෝගින් හඳනාගැනීම ඒ රෝගින්ගේ පලමුෙේ ආස්ත්‍රිතින් හඳනාගැනීම ඒ ආස්ශ්‍රීතින් අතර සිටින ආසාධීතන හඳුනාගෙන ඔවුන් වහම වෙන්කර තැබීම සහ පලුම්පෙේ ආස්ත්‍රිතින් නිරෝධනයට ලක්කර ඔඕන් අතරෙත් අවත් රෝගින් මතුව ො දැයි පරීක්ෂ කිරීම ඒ සඳ අවශ්‍ය පිසියක් පරිීක්ෂණ විශේෂ මේ අවස්ථාවේද මිනුවන්ගොඩ සහ පැලිෝොගො රෝග පො. ඉලක්ක කරගෙන අපි සිදු කරමින් පවතිනවා අද උදේසන පනට මටින් ොVවිD-19 ආසනව පුද්ගලයන් තුන්සය පනස් එක්ද දෙෙකු හඳනා ගැති වෙනවා න් තුන් දෙෙකු විදශවල සිටමට පමි රෝධහන දස්ථාන ව සිි පුද්ගලයන් අනෙක් පුදගලන් තුන්සි හතල අට දේශී හනා පුදගලන් බයි ොවිD-19 පැති වැලක්වීමේ ජාතික කරන් මදස්ථන දන කළේ. මනිුවන් ගොඩ ඇඟගලුම් කම්මල් කෝොවිට් කරේ අද දේශන පනට සමස්ත ආසතයන් සංක්‍යාව හරදහ හසි දක්වාහහිල කුස්තිමුණ. පුදගලයන් එක්දහතලස් එක් දෙෙනෙකු එම ඇඟගලුම් කම්හලේ සේවකැන්බට අතර, අනෙක් පුදගලයන් තුන්දහතුන්ය පනස් නම දෙනනා කොවිට් පකුරේ ආශ්තියන්. මෙය අතර ඊයේ දියේදී පෑලියකොට මත්ස වෙෙන සංකීරන ආශිත COVID- ර ද ස දොස ෙක හඳ ගරන. පටකටුව මනන් වෙරද පොල සම්පූර් ය ම විශ හරන රීමට තු ක න හර ප හර ෂ් නෝච පොලි පති ේශ බද න ො මහගේ පද මත් ලංකා ිෙල් සස්ථාව, කොම නගර සභහාව සහ පොලිසිේ එක් වයි මෙමකටයතුසිදු කල. ස්තනවල යම්ග සි ද ම ගරසය සිය ම කාරකට ැන්පත් ල තින වා විනාශි කරහ දට රසන් ර විදාාගෙන විශයෙන් පොලසිේ අදිපිලක යන්ත සහිත ාහන දදාගන ද ව ද පට දේශ හර කරන න බ සලු හට ප්‍රදේශය මර්දාන ප්‍රදේශ කොලම නග මහජන්ත හුල වස සෑම යක් ස හන කරීම එමගේ පොරත්තු මහ ද ද ාන වට සුක් ස්ා ට පත්කිරීම. ම්ප ස් ්‍රික්කේ පවතින අදාාන සිදු අයුරකින් පාාවගොස් නැතිබැවින්. නිවෙස්වලින් බෑරටයාේදී ෞඛ්‍ය උපදෙස් අනුගමලෙකිරීම අත්තෑවශ්‍ය බව සෞඛ්‍ය අංශ අධාරය කරනවා. ඔහ දශෙන් ආරම්භුණු මේ රෝගීන් සොයා ගැනීම මේ වන විට බස්නාහිර පලාතයේ විධස්ථාන දක්වා පැතිී ගොස් ඒ ප්‍රදශවලිනු රෝගීන් හමුමුවේක් සිද් වෙනවා ඒ ප්‍රදේශ සඳහා සංචරණ නීති සංචර්ණ සීමාවන් පනවලා තියෙනවා මෙිහිදී සෞඛ්‍ය අමාත්‍යන්සේ විසින් මේ වන විට විශාල සංක්‍යාවක් රෝගීන් හඳුනා ගෙන තියෙනවා මේ සංක්‍යාව ඉදිරියේදී අපිට පාලනය කරගත හැකි තත්ත්යකට පවත්වාගෙන ඇෑමට ජනතාවගේ සහයෝගය නිසි පරිදි ලැබයි කියලා මේ මොහොතේදීත් අපි සෞඛ්‍ය අමාත්‍යන්සේ හැටියට බලාපොත්තුවම. සුව ලැබූ කෝබිට රෝගීන්ගෙන් වරස වදදුරට දවේ අවදධහනක් නොැති බැවින් ඔවුන් සමාජයෙන් කොන්කිරීමෙන් වලින ලෙස විශේෂක්ඥය වද සතුදත් සමරවිර මහතා එල්ිීමමක්කල ලෝකේ පුරාම මේ කෝටි ගලනන්න රෝගීං ආස්ත්‍රිතයව සිදුකරගු පේෂණවලින් විද්‍යාඥයෙන් සොයා ගෙන තියෙනවා මේ වෛරසර් ශකීරයයටට ඇතු වනහම විශේෂයම රෝගලක්ෂණ නැති හෝ සුළු කෝග ලක්ෂණ පවති නා අයගේ. දවස් දාදාහත් දාහතරත් අතර ප්‍රමාණයක් කාලයක් ගියාට පස්සේ මේ වෛරසය තවත් කෙනෙකුට පැතිරීමේ අවධානම නැත්තටම නැතිව ෙනොයි කියලා. ඒ නිසා යම්කිසි කෙනෙක් මේ රෝගතත්වයෙන් පස්සේ දවස් දාහතරකට පස්සල් නැවතත් පහලින් නිදහසලා ගෙදරාවට පස්සේ ඔු. ග මේ රෝගේ පැතිරීමට තියන අවධානම ඇත්තේීම නැහැ ඒ නිසා යම්කිසි කෙනෙක් මේ වගේ කෙනෙක් පිළිකුල්කිරීම ප්‍රතිීක්ෂප කිරීම ොන්ගේ කොන් කිරීමක් සිදුක නොකළ යුතුයි ඒ පධ වෛරසය පරක්ෂාවසා ප්‍රතිදය පරීක්ෂාව මගින් ඒ රෝගයා තවදුරටත් වෛරසිය ආසාධනය කළ හැකි තවත් කෙනෙකුට වෛරසය පැතිරේ හැකි පුදගලෙක් නොවන බවට තහුරු කරගත්තට පස්ස තමයි රෝහලින් නිදහස් කරන්නේ ඒ නිසා රෝහලෙන් නිදහස් කර පැමිණෙන කිසිම රෝගියක් පිළිබඳව ජනතාව භයවියයුතු නැ এ ওংগিট කිසියම් විද්‍යකෙ මය රෝගේ තවත් කෙනෙකුට ප්‍රතිචාරයේ වීමේ හැකියාවක් නැහැ රෝදහන ද්‍යථාවල ටි පුද්ගලෑන්තුන්සිේ දහස දෙෙනකු එම කටයුතු අවසන් කර අල්දනේ නිවිස් බලාපිටවයා මටනීමමතයි. එයනුව රෝදායන ක්‍රාාවලිය අවසන් කළ පුද්ගලන්ගේ සංඛ්‍යාව පනස් හදහස් හරසේ විහ දක්වාහ ගොස්තිමෙනවා ඒදන තුළ DCR පරක්ෂ නවදහස් එකසි අසු නවයක්ක්ෂදු කරඇති අතර මේ වට ශ්‍රලං කවතුරසිදු කළ සපර්ණ CR පරක්ෂ සංක්‍යාව, හාරලක්ෂ පනස් දහස් අටසිය ති හයක්. වර්ධන පුර, පාර්ලිමින්තු සංකීර්ණය සියලු කාර්රි මණ්ඩල සසාමාජකයෙන් සඳහා අද සහ හෙට සම්පූර්ණයෙන් වසා තැබෙනවා. මේම විට පෞතින ොVID-19 වස තත්ව හම ේ පල්මිෙන්තු පරිශ්්‍රය විශිවි ජහරණය කිරීම සඳහ මෙලෙස වසාතදීමටිතුකළ බ පාලිමේන්තුව නිියෝ්ච හලෙකම් ීල් ඉදවෙල මහතා ප්‍රකාශ කළ කාරයමණඩලෙඳහහා ලබන බදාාතාධනේදී පර්ලිමින්තතු යලි ෘත කරන. දෙදින නිල සංචාරයක් සඳහා, ඇමරිකා එක්සත් ජනපදල් රාජලේකම් මයි පොම්පියෝ මහතා දිවයිනට හෙට පැමිණීමට නියමිතයේ. ඇමෙරිකා රාජලකම් ්‍රයාලබන විසි අටව වඳධතිෙක් දිවන වැදදි සිටින වයි ෙරට ඇමරිකා තානපතිකා ල සඳහන් කලෙක්. එම සංචාරය අතරතුරදී ඔහු චනාධිපතිවරයා අග්‍රමාත්‍යවරයා හා විදේශ කටයු මාත්්‍යවරයා මුණ ගැසසි සකච්චපවත්වීමට නීමිතයි. දෙරතා අතර පවතින බහ ආංශික කටයුතු වලට අදාලශේත්‍ර කහිපයක් සම්බන්ධයෙන්. එහි ද අවදහනය ජොමුවීමට නීමත බව රාජි පෝෘ්ති රිපාර්තමේන්තු සහන් කලා. ඩොනල් ්‍රම්් හතාගේ දුරකාලය තුළ මෙරටද පැමිණෙන ඉහල මට මේ මෙරි ාච් නිලදරයා වද පොපිය මහතායි මෙරිකා රාජචලිකමරයා ශ්‍ර ලංකාක සංචාය පරිබද අදහ දක පොලිස් ධි ප්‍රකාශක. ියෝජච පොලිපති අජි ්‍රහණ මහතා සදඳහන් කළේ ඔහුකි සංචරයට අදාලව විදශ කටයු තමත්ත්‍යක්ෂය හා සෞකමමාත්‍යංෂ, අවශ්‍ය පියවරකිනැඇති පවයි. රාජ්‍යතාත්‍රකැන්ත පොදුවේ බලපාන සම්ප්‍රදායියට අනුව, ඇමරිකා දූත කන්ඩයම් සම්බන්ඳින්ද කටයුතු කරෙන බව එමහතා සඳහන් කළ. සාමූහික වගකීම නොව රටේ අනාගතය ගැන සිතා විසිවන සංශෝධනයේදී තමත් සහහිදුන් බව පාර්ලිමින්න්තුමන්ත්‍රී ඩයිනා ගමක මහත්මය පවසනවාා. ද රපහනයේ හත්ව නිපැයි වැඩසටහන්ටෙක් වෙමින් එඒ හත්මිය බව ප්‍රකාශ කලාා. මදා දවසේ පක්ෂ කටය ස ම ත ර බ ස්ව ආු ක්‍ර වස් සං ෝදන කටුම් ප ත ේෙහි චන්ද පාච්ිර ඔතුම වි සට පක්ෂ න්දදි පච්චි කන. පක්ෂයක් දිට යේ ීන්දුවග හිටියට මිතුවක්. අපි මේ රටේ අවුදු හැත්තතුහගමේ දේශපාලනය තුළ මහජනතාවක මුදල් නාස්සි කල්ලා ජනාධිපති කෙනෙක් බත් කරල රටක. එතුමාට බලයක් නොදී පම්බයක් කරලා තියලා කොහොමද මේ රටාප ඉදිරියට ගෙන අනේ වැඩපිළියල කරන්න කොහොමද ේ රජපක්ෂ ඇතිතුමා හමුදාලනි රධාරිියෙක් සහතුමා රජයේ සේවගේ කැටියට ඔයි නාගරික සංවර්ධන ඒක බාරර්ගෙන අපිට අද පනවා. එතුමා ඒ රාජයේ සේවගේ කැටිය කරපු වැඩිලිවෙලා. අප ඒසල කටිය කරද. ය නාගරික සංවර්ධන මේ බාරාව හිටපු කියදෙනෙක් හිටියාද.ඒක් කිසිම කෙනෙක් ඔය වැඩපිල්ිවෙලක් කරේනෑ. රජ සේවගේ කැටියර එතුමා වැඩපිවෙල කරන්නම්. අද මේ ජනාධපති කියන. එක ඉහලම තනතුර රටකකට ඒක තියාගෙන එතුමා කොහොම වැඩ පිළිවෙක්රයිද. තු ට ෝද . ැබු හිදත ම තරනයක් ගත්තේ රජමතකමක්ත් ගන්න ෝදනක් ේ කියලලා පිටත් ප්‍රශ්නයක්ත්තේ මගේ හරද ක්ෂි ගව ම ේද ගත් රටගැ හිතල ක ම තාහර හල්ල රට හිස්සරහට ගෙනිය ි කොමද කිය ෙකන හම ැතේ මට සල්ලි චරකොන ම ඇමතික මනේ මට අමතිකමක් දුන්න ඔබතුම මෙ මේ බාරගන මේ වැඩකොටස මේ රටමෙනුවෙන් කරන්න අනි වාරයම ම එක ාරගන්නවා මන්නෑ කියනම. ඔබම ටත් පරස හිතන්න තියනවා. නෑ ඔයකොක දැන් අලුත්ම කතාවයක හෝකේ ඉට ඉසල්ලාතාවා ඊටවාසේගේ මෙ නිකම් පැත්තකරුුණා අර? දේශපාලනය තුළ දිත්ව පුරුවචි භාවයෙන් වැඩක් කරනවන් හිට රටගින් හිටපු ්‍යමනුෂය දෙන්නේ. බැසිල් රාජපක්ෂ මැතිතුමා හ ගඩාව රජ පක්ෂ ඇැතිතුම. ඇතුමලා දෙන්න එමතන්ට මේ දේශපාලනය තුළට ඒක බලක් ගඩට හතපුද මේ දෙයක්නක ම දකින දිහට. පක්ෂ බාදුන්න නතන් සල්ිබල්ට නෑන බදන්න සත් පහත් අපිතා කරන්නේ සල්ි ගෙනනල් පක්ෂට ඒ යි පක්ෂේ හලයකම් මින් අපේ ජාතික පෙරමුණ. ඒ පක්ෂය තමයි සමග ජනබලවේගේ බවට පරිවර්තනයවෙන්න බමගේ පක්ෂ. ජනය කරන හර්ෂණ රජකරුණවන්ත්‍රේතුවා. එතුමන් සඳහන් කරන දේශපාලනේ ගනිකාක් කියන වච්චල. මම ඒවෙලායි ප්‍රතිචාරදක්වන්න මගේ නම සඳහන් උන්නෑන. අනිත්තක එහට මෙහැට ම පැනලත්නෑනෙ. ම දේශපානනි ඩාව පලවිිනි සැරම මගේ හරද ක්ෂියට එකඟව මම මේ රට මේ දේවිය යුතුයි කියන තැන හිඳගෙන? ඇත්තරම ම කාන්තාවක් කැටියට මං ඉතාන්න ඉතිහාසේ පලවිනි සාරදකොල මංහිතාන්නේ මන්දන්න එක වෙල වගන්න ඕනේ මේ වගේ දීන්දුවක් කරන්ගගේ කාන්තාව පොත්තලම ප්‍රදේශයේ ඇති අලිමිනිස් ගැටුමට විසඳුම් ලබාදමින් පොත්තලම නීල බැම්ම ප්‍රදේශයේ ඉදිකළ අලි වැට ගොවි ජනතාව වෙත පවරාදීම සිදුකෙරුණා. අදට යෙදී ඇති නව නෙපයුම්කරුවන්ගේ දිනේ වෙනවිෙනුයි මෙම කටයුතු සිදු කෙරුණේ. නැතුන් මනිස්සුන් අතර තිමන ගටම්මලින් සත්තු මෙම මිනිස්ජීවිත ආක්ෂාකර ගැනීම නව නැපයුම්තුල නිසදුුම් සවීමසන හ ස්වාඳ රූප පහණනි මධ්‍යජාලය නව නිපවම් කරුවන්ගේ කොමිසම සහ වනජීවී අමාත්‍යංශය එක් විශේෂ ව්‍යාපෘතියක් ආරම්භ කලා. ඒයටතේ පුත්තලම නලබැම්ම ප්‍රදේශ ද කළල අලිට දෙකක් ජනතාවට පවරාදියීම සතු කරුණේ ව්‍යාපෘතියට සබන්ධ වූ සීර්ධනාගේ සහභාගතුවෙන්. හිද නනි ැම ගමන්නේ ජනතාව පයෝජනයට ගත් මහහා ඔට්ට පල්ලම බැව වනසතුන්ගේ පරිහරිනිසඳ හා ලබාදීමට ජනතාව කැක්ත පල කලා. ඒ අනුව වැවපිටිය මයි මේ අලිවැට ඉදිකර ඇති අතර එහි මේ කුමුක් සහරන පැසේ ක්‍රෝප කිරීමද මෙම ව්‍යපෘතියට තේතු කියරුණා ස්වාදන රූපවාහිණනේ ඉල්ලීමට අනුව එම පැ ලබාදීම දු කළේ සහන පදන මේ සභහපති, මහේෂ සිනිවරත්න මහතායි. මෙම ්‍යාපෘතිය සම්බන්ධයෙන් සැකසුනු විශේෂ එක මගේ රට වැඩසිටහන අද පස්වොරොත්තුනයි පහලවට විකාශය කිරීමට නේමිතයි. එක මගේරට අද පොස්වොරොත්තුනයි පහලවට. प सगीन् स्वादिन पपाहानी माध्य न पत्ත්विकाश मा टल पाත්ववा ඔබටल सुबदावसाक